තෙරුවන් සරණයි මගේ දරුව හැමදෙනාටම වගාවට නැතුවම බැරි ඉතාම හොඳ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න සති දෙකකටත් වඩා අඩු කාලයකින් අපිට පුළුවන් මේකට වෙනම තාක්ෂණයක් තියෙනවා අද මම කියලා දෙන්නේ අන්නේ තාක්ෂණය පිළිබඳව සාමාන්‍යයෙන් මේ විදිහට කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න අපිට පුංචි දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ උකලංගේ ගෙදරින් එළියට දාන්න හැමදේම අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් තේ කුඩු කෝපි කුඩු ඊළඟට බිත්තර කටු කුඩු ඊළඟට අපි හිතමු ඒ එළවලු වල අපි ඉවත් කරන කොටස් ටික ඊට පස්සේ මස් මාළු වල තියෙන දේවල් උනත් මේකට පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. ඒ වගේම පොල් ගෙඩියේ තියෙන කොහොබත් අර පොල් මේ මුද්ද කියලා අපි කියන්නේ පොල් මුද්ද ඊළඟට ඔගල ඉවත් කරන මේ පොල් මිරි කල ඉවත් කරන පොල් කුඩු ටික මේ ඔක්කොම ටික ඔයගලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පස් කොටා කඩුවෙන් පාවිච්චි කරලා ඔයගලන් මේක කොහොමද හදාගන්නේ කියලා මම අද කියලා දෙනවා. මේකට අපිට එක දෙයක් ඕන වෙනවා. ඒ තමයි මේ ඉඳුල් වතුර. එහෙම නැත්නම් කානුවක් ගාවින් මෙන්න මේ ගොලන්ගෙන් ටිකක් අරගන්න මේ ගැඩවිල්ල. සාමාන්‍යයෙන් ගැඩවිල්ල 6-7 දෙනෙක් වගේ ඔයගලන්ට එකතු කරගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. මොකද ගැඩවිල්ල තව තව බෝ වෙනවා. මේ විදිහට ගැඩවිල්ල ටිකක් එකතු කරගන්න ඒගොල්ලෝ හරීම ලේසියෙන් ඔයගලන්ට එකතු කරගන්න පුළුවන් තැන තමයි ඔයගලන්ගේ ඉඳුල් වතුර යන කානුව ළඟ. පොඩ්ඩක් බිම හාරලා බලන්න. ඉඳුල් වතුර ටික එකතු වෙන කානුවක් ළඟ නිකන් ඔයගොල්ලෝ කොහේ හරි යනකොට උනත් ඉඳුල් වතුර ටිකක් එකතු වෙන කානුවක් ළඟ චුට්ටක් හාරලා බලන්න. මේ විදිහට ගැඩවිල් පණුව එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැඩවිල් පණුව 4-5 දිනක් සාමාන්‍ය 7ක් වගේ ඉන්නවා නම් ගොඩක් හොඳයි එකතු කරගන්න. ඒ එකතු කරගෙන සාමාන්‍ය විදියට මේ විදිහේ ලොකු බේසමක් අරගන්න. මේ බේසමට අර මම කියපු දේවල් ටික දාන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන සාමාන්‍ය ඔය අපේ පුළුතැන්ගෙන් ඉවත් කරන පොල් කුඩු වෙන්න පුළුවන්, එළවලු කොටස් වෙන්න පුළුවන්, කෝපි කුඩු වෙන්න පුළුවන්, බිත්තර කටු වෙන්න පුළුවන්. මේ වගේ මෙන්න මෙහෙම එකතු කරගන්න. ඒව දාලා ඒකට උඩින් මේ ගැඩවිල් පණුව ටික දාගන්න. ගැඩවිල් පණුව ටික දාලා ඊට පස්සේ ඒකට උඩින් ඔගොල්ලන්ට පුළුවන් වස්නක් විදියට මම මේ කියන දේවල් වලින් ඕන දෙයක් දාන්න පුළුවන්. මේ ගස්වල කොළ තියෙන්නේ දිරාපත් වෙන කොළ ටිකක් දාන්න. එහෙම නැත්නම් කුහුබත් ටිකක් දාන්න. එහෙම නැත්නම් පොල් මුඩු එක පොඩ්ඩක් ලිහිල් විදියට කඩලා ඒන් ටිකක් අතුරන්න. එහෙමත් බැරි නම් ඒ කිසි දෙයක් කරන්න බැරි නම් ඔය වල් හැදිලා තියෙනවනේ හැමතැනම වල් හැදිලා තියෙන වල් ටිකක් දාන්න. ඒකට උඩින් පස් චුට්ටක් තියෙනවා නම් දාන්න. එහෙම නැත්නම් උගුල ගාව තියෙන කුහුබත් ටිකක් දාලා තියන්න. කිසි ගැටලුවක් නැහැ. මේකට හැමතිස්සෙම ඔයගොල්ලෝ හොඳට පෝර මේ වතුර ටිකක් එකතු කරන්න ඕනේ. සාමාන්‍ය වතුර ටික නැති වෙලා යනවා නම් වතුර උත්සේදනයේ වෙලා එහෙම නැත්නම් ඉවපරේට් වෙලා වාෂ්පීකරණයේ වෙලා අයින් වෙලා යනවා නම් වතුර ටිකක් සාමාන්‍ය විදිහට දාලා තියන්න. දාලා වහන්න. හොඳට වහලා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට සතියක් වගේ යනකොට බලා ගන්න පුළුවන් මේ සියලුම දේවල්. සාමාන්‍යයෙන් හොඳට වහලා තියන්න ඕනේ. මම හැමතිස්සෙම දරුවන්ට කියනවා ඕගොල්ලෝ මොන විදියට පොහොර වර්ග හැදුවත් මේක හොඳට වහලා තියන්න දුගඳ හමනකොට ඍණ ශක්තිය ආකර්ෂණය වෙනවා වැඩි. ඒක නිසා දුගඳ ඉන්නේ නැති විදියට හොඳට වහලා තියන්න. දුගඳ එනවා කියලා හිතෙනවා නම් මේකටත් ඔයගලන්ට කරන්න දෙයක් තියෙනවා. දරාඟුරු පාවිච්චි කරනවා නම් මම දැකලා තියෙනවා පිටරටවල් වල නම් මේ දර වෙනමම ඇක්ටිව් චාකෝල් විදියට වෙනම අඟුරු විකුණන්න තියෙනවා නේද පැකට් කරලා. එහෙම අඟුරු ටිකක් හරි කමන්නේ උඩින් තියලා තියන්න. එහෙම තිබ්බහම මේකේ කිසිම දුගඳක් හමන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට පෝච්චිය හදාගන්න පුළුවන්. පස් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට දැන් ඔගොලු පෝච්චිය අත කොටස හදාගත්තානේ. ඊට පස්සේ මේකට උඩින් පස් ටිකක් තියලා මේ පස් ටික සාමාන්‍යයෙන් පස් ලේයර් එක අඟලක් වගේ දාන්න ඕන. අඟලක් විතර පස් ලේයර් එක දාලා ඊට පස්සේ ඒකේ මොනවා හරි බීජ ටිකක් පැල කරගන්න. මේක සම්පූර්ණයෙන් පෝච්චියක ඔගොල්ලන්ට පැල කරගන්න පුළුවන්. මේක ඉතාම ප්‍රබලම ඔගොල්ලන් හදන ඕනෑම පැලයක් හරියම බොහොම සරුවට හදා ගන්න පුළුවන් ටෙක්නික් එකක්. මේක අලුතින් ගොඩාක් පිටරටවල් වල පාවිච්චි කරන ටෙක්නික් එකක්. මම මේට කලින් මේ පිළිබඳව දරුවන්ට කියලා දීලා තියෙනවා. හැබැයි මට හිතුණා ආයෙත් කියන්නට ඕනේ කියලා. දැන් බලන්න මේක දිහා බලන්නකෝ. මේතන බිත්තර කටු තියෙනවා. ඊට පස්සේ ඉවත දාන තේ රොඩු තියෙනවා. ඊළඟට ඉවත දාන එළවලු කොටස් තියෙනවා. මේ සියලුම දේ එකතු කරලා හදාගත්තු කොම්පෝස්ට් එක. එතකොට උගලට මුහුම් විදියට ඕන නම් උඩටම කොම්පෝස්ට් එකක් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මේ ශුද්‍ර ජීව ගහන
ප්‍රමාණයක් තමයි දාන්නේ. මේ විදිහට හදාගත්ත කොම්පෝස්ට් එකක් ඕගොල්ලන්ට ආයි ඕගොල්ලෝ කොම්පෝස්ට් නිර්මාණය කරනවා නම් හදනවා නම් මුහුම් කොම්පෝස්ට් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගන්න කොම්පෝස්ට් එකක් ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිසරු පස් තියෙනවා නම් ඕගොල්ලන්ට හිතෙනවා නම් ඕගොල්ලෝ ඉන්න භූමිය හරිම නිසරුයි කියලා මේ වගේ කොම්පෝස්ට් එක බිම අතුරන්න. ඒ ඇතුරුහම ඕගොල්ලන්ට සජීවී පසක් ලබා ගන්නත් පුළුවන්. ගැඩවිල්ලු ගහනේ වෙච්ච හොඳ සජීවී පසක් ලබා ගන්න මේ විදිහට හදන කොම්පෝස්ට් අපිට මුළු භූමියම අතුරලා ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙම මට මේ දේත් කියන්න හිතෙනවා. ඒ තමයි දැන් අපේ භූමිය අපේ මේ අපිට ලැබිලා තියෙන රත්තරන් මහ පොළොව. මේ පොළව පුදුමාකාර සජීවී. ගොඩාක් රටවල් වල තියෙන ගැටලුව තමයි ඒගොල්ලන්ට සජීවී පොළවක් නැහැ. ඒගොල්ලන්ට ක්ෂුද්‍ර ජීවීන්, පාංශු ක්ෂුද්‍ර ජීවීන් හොඳට ඉන්න, පාංශු ජීවීන් හොඳට ක්‍රියාකාරීව සක්‍රීයව ඉන්න පොළවක් නැහැ. ඒක නිසා තමයි ඒගොල්ලෝ ඔය ඔයගොල්ලෝ දන්නවා ඇති හයිඩ්‍රොපොනික්ස් වලට යනවා, ටිෂු කල්චර් වලට යනවා. දැන් අපි මන් දරුවන්ට ටෙක්නික්ස් කියලා දීලා තියෙනවා ටිෂු කල්චර් වලින් අපිට කෙසෙල් පැල හදන්න පුළුවන්. ටිෂු කල්චර් නැතුව අපිට කෙසෙල් පැල හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අලය අරගෙන අලය ගුණනය කිරීමේ හැකියාවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ගුණනය කරන්න අපි පාවිච්චි කරන්නේ අපේ අපි ගාව තියෙන අපේ පස තමයි අපි පාවිච්චි කරන්නේ. අපේ පස ඉතාම හොඳ පසක්, සජීවී පසක් අපිට තියෙනවා. ඒ කියන්නේ දෙවියන්ගේ පිහිටෙන් අපිට සමහර අපේ භූමිය ගොඩාක්ම අපේ පස නරක් වෙලා නැහැ. අපේ පස සක්‍රියව තියෙනවා දෙවියන්ගේ පිහිටෙන්. ඉතින් හැබැයි ඒ වුණාට දැනටත් මට පේනවා මේ අර ගොඩාක් රසායන පොහොර පාවිච්චි කරලා මේ රසායනික පොහොර පාවිච්චි කරන්න අඩුවෙන් පාවිච්චි කරන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් පාවිච්චියෙන් තොර කරන්න කියලා කියන්නේ වෙන කිසියම් දෙයක් නිසා නෙමෙයි. රසායනික පොහොර කියන එක ගහක් අරගන්නේ යාට අවශ්‍ය කරන පෝෂකයක් විදිහට විතරයි. සාමාන්‍යයෙන් අපි හරි විදිහට අපි වගා කරනකොට, ඒ කියන්නේ අපි කමර්ෂල් කල්ටිවේෂන්ස් වලට යනවා නම් අපි කමර්ෂල් ඇග්‍රිකල්චර් වලදී අපිට අනිවාර්යෙන්ම පොහොර පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ඒත් මම හැමදාම කියපු දෙයක් තමයි සොයිල් ටෙස්ටින් එකක් කරලා මේ පෝෂකය අවශ්‍යද කියලා බලන තමයි පසට ඒක දෙන්න ඕනේ. දැන් නයිට්‍රජන් නැති තැනක අපි යූරියා නොදා මේ වැඩේ කරන එක මෝඩ වැඩක්. ඒක අපි කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. නයිට්‍රජන් පසට වැඩි වෙන විදියට, ඒ කියන්නේ පසට විස වෙන විදියට පාවිච්චි කරොත් ඒක හරිය අපරාධයක්. මේ පසට අපි කරන ලොකු අගෞරවයක්. ඉතින් පස කියන්නේ ඇත්තම කිව්වොත් දේවත්වයෙන් සලකන්න ඕන දෙයක් තමයි පස කියන්නේ. ඉතින් පස හරි විදියට අපි නඩත්තු කර ගන්නට ඕනේ. තමන්ගේ ගෙදර හැම තැනකම උදැල්ලක් ගහන තැනක ගැඩවිල්ලෙක් හම්බ වෙනවා නම් ඒ වගේ පසක් තමයි තියෙන්න ඕනේ. ඉතින් ඒ විදියට තමන්ගේ පස කළමනාකරණය කරගන්න හැම තරුවෙක්ම උදව් තමන්ගේ හිතට ගත්තොත් අපි ඒක තමයි අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට තව ඉදිරි පරම්පරා කීපයකටම අපි ලබා දෙන හොඳම දේ, උතුම්ම දේ. ඒගොල්ලන්ට අපි පස සම්පූර්ණයෙන්ම මරලා දුන්නොත් ඒක හරිය අපරාධයක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මෙහෙම කියන්නේ. ඉතින් ඒක හරියට තේරුම් ගන්න කියලා මම මතක් කරනවා. ඉතින් මම දැන් අපිට ගෙවත්තක් හැම වෙලාවෙම රසායනික පොහොර දාන්නේ නැතුව අපිට හදා ගන්න පුළුවන්. රසායනික පොහොර පොඩ්ඩක් පාවිච්චි කර අපිටම නයිට්‍රජන් ඌනතාවයක් දැක්කොත් අපිට ඉක්මනට උදව්වක් කරගන්න පුළුවන් ඒකෙන්. දැන් අපි වෙදකමෙහිදීත් එහෙමනේ, අපිට පාරම්පරික හෙළ වෙදකමක් තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය කාරණයකදී අපිට බටහිර වෙදකමකට යන්න වෙනවා. මේ වගේ මේ දෙකම සමබරව අපි පාවිච්චි කරන්නට ඕනේ. ඒකට තමයි මේ පිළිබඳ හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න කියන්නේ. එතකොට අපිට දැනෙනවා නම්, අපේ හිතට දැනෙනවා නම් මම මේ වෙලාවේදී මම පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. හැබැයි මගේ ප්‍රතිපත්තිය තමයි මංගාව තියෙන මේ මං බලා ගන්න. අපි මේවා අයිති කරගෙන නෙමෙයි තියෙන්නේ. අපේ පොළව අපිට මෙච්චර පර්චස් ගන්නක් තියෙනවා කියලා කිව්වට අපි මේ සුබදහම මේ පොළව බලා ගන්න, මේ ටික කාලෙකට පොළව බලා ගන්න ආපු කට්ටිය. යම් කිසි පොළවේ කොටසක් අපි බලා ගන්නවා. එතකොට අපි බලා ගන්න මේ පොළව, මේ භූමිය, අපි ගොවිතැන් කරන, අපි වගා කරන මේ පොළව අපි
නිසරු කරන්න හොඳ නැහැ. ඒ පොළවේ තියෙන සජීවී බව නැති කරන්න හොඳ නැහැ. අපි ටික කාලයක් ඉඳලා අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් ඉඳලා අපි යනවා. ඒ ගියාට පස්සේ ඒ පොළවට තව කවුරු හරි ඉන්කාරයෙක් එනවා නේද? එතකොට ඒන කෙනත් ඒ විදිහටම ආදරේ මේ පොළව බලා ගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි අපේ හිත ඇතුලේ තියෙන්න ඕනේ. ඒක කරනවා නම් අපිට ඒක කරගන්න පුළුවන් නම් අපි අපිට මේ දේ මේ පුදුමාකාර මේ විශ්වයේ ප්‍රබලතම ශක්තියින්ගේ ආශිර්වාදයෙන් අපිට ලැබෙන තියෙන මේ පොළොව අපි ඒ විදිහට බලාගත්තොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳට මතක තියාගෙන ගෙවතු වගාවේ දෙන ගෙවතු වගාවකට ඇත්තටම අත්‍යවශ්‍ය වෙලාවකදී ඔයගලන්ට රසායනික පොහොර ටිකක් පාවිච්චි කරාට කමක් නැහැ. එහෙම නැත්නම් අපිට මේ ගෙවත්තෙම අපේ ගෙදරින් මුළු තැන්ගෙන් ඉවත් කරන ශාක කොටස් ඒ දේවල් පාවිච්චි කරලා පොහොර ටික සකස් කරගන්න පුළුවන්. මම ඉවත දාන හැමදේම පොහොර කරගන්න විදිය ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඇග්‍රිකල්චර් ගයිඩ් බයි ශාරාජී YouTube channel එකේ මගේ ශාරාජී සිම්පල් ලයිෆ් YouTube channel එකේ වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා ඇග්‍රිකල්චර් ගයිඩ් බයි ශාරාජී කියලා. ඒ ප්ලේලිස්ට් කියන කොටසට ගිහිල්ලා ඒ ටික බලන්න. ඒ විදිහට කටයුතු කරාම දරුවන්ට බොහොම පහසුවෙන් හැමදේම කරන්න පුළුවන්. හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔක්කොම සරල ටෙක්නික්ස් කියලා දීලා තියෙන්නේ. මේ දේවල් ටික හරියට ජීවිතයට එකතු කරගන්න කියලා මතක් කරනවා. ඉතින් මේ ටික තමයි දරුවන්ට කියන්න තියෙන්නේ. නිවැරදිව වගාවේ දෙන්න කියලා මතක් කරනවා. අවශ්‍ය දරුවන්ට ගෙවතු වගාව කාබනික ගෙවත්තක් නිවැරදිව හදාගන්න අවශ්‍ය කරන සියලුම භෝග වර්ග ටික බොහොම අඩු මුදලකට මම මේ අවුරුද්දේ අන්තිම මේ අවුරුද්දක් අලුත් අවුරුද්දක් පටන් ගන්න ඉන්නේ. මම ආසයි හැම දරුවෙක්ගේම ගෙවත්ත සශ්‍රීක වෙනවට. ඉතින් ඒක නිසා ඉතාම අඩු මුදලකට නිවැරදිව හොඳ කාබනික ගෙවත්තක් හදා ගන්නට අවශ්‍ය කරන දේශීය පාරම්පරික භෝග බීජ ඇතුළුව අවශ්‍ය කරන සියලුම භෝග බීජ කට්ටලයක් ලබා ගන්නට පුළුවන්. පේජ් එකට පණිවිඩයක් එවන්න ශාරාජී සිම්පල් ලයිෆ් FB පේජ් එකට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක. ඉතින් අවශ්‍ය දරුවන්ට ඒව ඇලුම් කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේම දේශීය විදේශීය ඉරිඟු වර්ග කට්ටලයක් වෙනමම තියෙනවා. අවශ්‍ය දරුවන්ට ඉරිඟු වවන්න කැමති දරුවන්ට ඉරිඟු වර්ග එකතු කරන දරුවන්ට සහ විවිධ විවිධ විදිය රස වර්ග තියෙන හිරිඟු වර්ග රස බලන්න ආස දරුවන්ට හිරිඟු බීජ කට්ටලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම වගාව තමන්ගේ වගාවේ මොනවා හරි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ලෙඩ රෝග ඇවිල්ලා තියෙනවා නම් වගාව නිසරුයි නම් අවශ්‍ය ඕනම දරුවෙකුට ආශිර්වාද කොළඳුම් කට්ටලේ ලබාගෙන හොඳට වගාවට අල්ලන්න හිතාගන්න බැරි විදිහට හොඳ ප්‍රතිඵල ලැබේ. ගොඩාක් දරුවන්ට ප්‍රතිඵල ලැබිලා තියෙන බව දැනුම් දීලා තියෙනවා. පේජ් එකට ගිහිල්ලා පහළට පහළට බලන්න කොයිතරම් ප්‍රතිඵල ලබාගෙන තියෙනවද කියලා. ඉතින් මේ හැමදේම හරි විදිහට කරන්න නම් අනිවාර්යයෙන්ම දරුවන් ගාව තියෙන්න ඕන ප්‍රබල ශක්තියෙන් සුසර වෙන ආධ්‍යාත්මයක්. ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ පරාසයකට තමන් අරගෙන ඉන්නට ඕනේ. හැම දෙයකින්ම හොඳ ප්‍රතිඵල, සතුටු හිතෙන ප්‍රතිඵල, සැනසීම පිරුණු ප්‍රතිඵල ලබා ගන්න නම් හැම වෙලාවෙම තමන් ප්‍රබලව ප්‍රබල ශක්තියෙන් බලපෑම් වෙන්නට ඕනේ. ඒකට මාර්ගය තමයි කියලා දෙන්නේ සෞභාග්‍ය රඳුරුතු වැඩමුළුවේදී. අලුත් අවුරුද්දේ අලුත් විදියට වෙනස් වෙන්න කැමති නම් සෞභාග්‍ය රඳුරුතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික සහකරුවා හොයා ගන්නට දරුවන්ට මාර්ගය කියලා දෙන ආදර වැඩමුළුවටත් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මොනවා හෝ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා නම් ඒක සාර්ථක නැත්තම් නිවැරදිව ව්‍යාපාර සාර්ථක කරගෙන දියුණුව ලබන ආධ්‍යාත්මික ක්‍රමවේදය කියලා දෙන ව්‍යවසායික බලාගාරයටත් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් හැම දෙනාම ස්වාධීනව ශක්තිමත් කරන්නට දරුවන් වෙතට මුදල් ආකර්ෂණය කරගන්න ක්‍රම දොරටු විවර කරන්නට දැනුම ලබා දෙන්නට මම අන්තර්ජාලයේ මුදල් ලිපිමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව ලබා දීලා තියෙනවා. ඒක තනිව අධ්‍යයනය කරන්නට ඕන සියලුම අන්තර්ජාලයේ මුදල් උපයන්න පුළුවන් ලේසි සහ අනිවාර්යෙන්ම මුදල් ගෙවන විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව කියලා දෙන වැඩමුළුව තියෙනවා, පාඨමාලාව තියෙනවා. මේක සොයන් අද්දෙන පාඨමාලාව ලංකාවේ හිටියත් පිටරට හිටියත් තමන්ට විවේක වේලාවට සම්බන්ධ වෙලා මේක අධ්‍යයනය කරන්න පහසු වෙන්න දීලා තින්නේ. ඒකට සම්බන්ධ වෙන්නට පුළුවන්, ඒකේ දැනුම ලබා ගන්නට පුළුවන්. ඒකෙදිත් මාත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම
දැන් සමහර දරුවන්ට අන්තර්ජාලයේ මුදල් උපයන්නේ ඒ පැත්තෙ එච්චර ආස හිතෙන්නේ නැහැ. ඒ පැත්තේ වැඩ කරන්න බෑ කියලා හිතනවා. ටිකක් සාමාන්‍යයෙන් අවුරුදු 40 50 වගේ අයට මේක ටිකක් නුපුරුදුයි වගේ. සාමාන්‍යයෙන් තරුණ දරුවන්ට මේක ලස්සනට අල්ලගෙන යන්න පුළුවන්. ගොඩක් අඩු මුදලකට ගොඩක් ලොකු දැනුමක් ලබා ගන්න තියෙන අවස්ථාව ලැබෙනවා. හැබැයි Tamante හිතනවා නම් මට ඊට වඩා හොඳයි මේ මැහුම් කලාව ප්‍රගුණ කරලා ඉදිරියට යන්න කියන එක හිතනවා නම් ඒගොල්ලන්ට ඕනම කෙනෙක්ගේ මිමි නිවැරදිව අරගෙන ඒව ගණනය කරලා හරියට බ්ලොක් එක ඇඳලා අර හරියටම අපි තමන්ගේ ඇඟට හරියට ගානට අපි ඇඳුම් මහන්නේ අන්නේ හැකියාව ලබා දෙන්න තමයි සරල මෙහොම් පාඨමාලාව ලබා දෙලා තියෙන්නේ. මේක 8 වසරේ ඉඳලා ඉහළට ඕනම කෙනෙක්ට 8 වසරේ ඉස්කෝලේ 8 වසරේ ඉන්න පුංචි දරුවෙක්ට ඉඳලා ඊට ඉහළ වයස් පරතරවල ඕනම කෙනෙක්ට හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට. මොකද මම මේ මෙහුම් කලාව පුංචි කාලේ ඉඳලා ප්‍රගුණ කරපු දෙන්නේ. මට මතකයි මම මොන්ටිසෝරි යන කාලේ තමයි මේ මට බෑ මගේ කකුල දිග නෑ මැෂින් එක පාගන්නේ. උනාට මම කකුල දිග නැතුවත් මෙහෙම පාග පාග මැෂින් එක බැලුවා කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ මම අතේ මහන්න පුරුදු වුණා. ඊට පස්සේ මගේ කකුල් දික් වෙනකොට මැෂින් එකට මම මැෂින් එක පා ගන්න පුළුවන් පුරුදු වුණා. ඊට පස්සේ මම සාමාන්‍ය 6 වසර 7 වසර වගේ වෙනකොට ඊටත් පොඩි කාලේ වගේ මැෂින් එකේ පර්ස් මහ ගන්නවා මට ඕනේ දේවල් ඔක්කොම වැහුවා. ඉතින් මම ඒකයි කියන්නේ පුංචි දරුවන්ට මහන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ ආසාව පුංචි කාලේ ඉඳලා ඇති කරන්න ඕනේ. ඒක නිසා පුංචි දරුවන්ට ඉඳලම මේක අධ්‍යයනය කරන්න පහසු වෙන විදිහට තමයි මම මේ මෙහුම් පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. මොකද මම පුංචි කාලේ කොහොමද මේ දේවල් ඉගෙන ගත්තේ? ඒ දේවල් ඔක්කොම ගැන හිතලා තමයි මේ මෙහුම් පාඨමාලාව ඔයගලන්ට දීලා තියෙන්නේ. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි ලදරු ඇඳුමේ ඉඳලා බෝනික්කන්ට ඇඳුම් මහනවනේ අපි පුංචිම කාලේ ඒකනේ කරේ. ඒතන ඉඳලා ලදරු ඇඳුමේ ඉඳලා සාරි ජැකට් එක වෙනකම මූලික සාරි හැට්ටේ වෙනකම ඒ දැනුම ලබා දෙන්නට මේ මෙහුම් පාඨමාලාව දීලා තියෙනවා. ඒ වගේම දැන් සමහර දරුවන්ට අපි හිතමු ලදරු ඇඳුම් ටික මහන්න දන්නේ අනිත් ඒවා දන්නවයි. එහෙමනම් ලදරු ඇඳුම් ටික විතරක් අරගන්න පුළුවන්. ඒකට වෙනමම ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මගේ සහායිකාවන්ට පණිවිඩයක් යවන්න මේ හැම සේවාවක්ම ලබා ගන්න මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක. ලින්ක් එකට ගිහිල්ලා පේජ් එකට පණිවිඩයක් එවන්න. ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකට පණිවිඩයක් එවන්න. එතකොට මගේ සහායිකා දරුවන් අවශ්‍ය උදව් කරයි අවශ්‍ය තොරතුරු ලබා දෙයි. ඊට පස්සේ දැන් සමහර දරුවෝ හරියාසයි 23 මෙහෙම කරනවට. ඒක නිකන් හරියට කොහොමද කියන්නේ භාවනාවක් වගේ. මම හරි මාස දෙකක් තමයි 23 මෙහෙම කලාව. මම මූලික මෙහෙම් ක්‍රම ටිකක් කියලා දීලා තියෙනවා මේ සරල මෙහෙම් පාඨමාලාවේ. නමුත් 23 මෙහෙම් කලාව වෙනමම දරුවන්ට අධ්‍යයනය කරන්න පහසු විදිහට වෙනම කෝස් එකක් විදිහට දීලා තියෙනවා. ඒකත් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ගොඩාක් දරුවෝ මගෙන් ඉල්ලුම් කරා සාරි ජැකට් පාඨමාලාව. ඒකත් මම ලබා දෙනවා ජනවාරි සාමාන්‍ය දෙවනි සතියේ වගේ එක පටන් ගන්න මම හිතාගෙන ඉන්නවා. ගොඩක් දරුවෝ තව ඉල්ලුම් කළා තියෙනවා මේ කාබනික ගෙවතු වගාව පිළිබඳව පාඨමාලාව. තාම මම ඒකට මට වෙලාව නැහැ. නමුත් වෙලාව තිබුණොත් මම ඒකත් පටන් ගන්න බව මතක් කරන්නට ඕනේ. ඉතින් මේ ටික තමයි දරුවන්ට කියන්න තියෙන්නේ. අඩුවේදම් පටක රෝපණය පාඨමාලාව වෙනම ලබා දීලා තියෙනවා. ව්‍යාපාරිකෝ කිට් වගාව පාඨමාලාව වෙනම ලබා දීලා තියෙනවා. මේවා දරුවන්ට ලබා ගන්නට හැකියාව තියෙනවා. පේජ් එකට පණිවිඩයක් එවන්නේ. ඒ වගේම අවශ්‍ය දරුවන්ට ආශිර්වාද කොළඳුම් කට්ටලය, ඊළඟට ආශිර්වාද හිරුමැණික් සහ ආශිර්වාද පණිගු කට්ටලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා මගේ අභ්‍යාස කරලා මුදල් ආකර්ෂණ බලය ලබාගත් දරුවන්. එහෙම නැතුව ඒක අරගෙන පළක් වෙන්නේ නැහැ. තමන්ට වැඩ කරන්නේ තමන් නිවැරදි ශක්ති පරාසවලට ආවට පස්සේ ඒ ශක්තිය තීව්‍රව ලබාගෙන තමන්ගේ ඒ ශක්තිය හැමදාටම බලපවත්වන අවශ්‍ය කරන උත්තේජනය ලබා ගන්න තමයි ඒක දරුවන්ට ලබා දෙන්නේ. ඉතින් අධිශක්ති පණිගු කට්ටලේ සහ හිරුමැණික් ලබාගත් දරුවන්ට මේක ඉතාම ප්‍රබලව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට තමයි කෝටිපති වරම් ලැබිලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය දරුවන්ට මේව ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ ටික තමයි දරුවන්ට කියන්න තියෙන්නේ ඕනම දෙයකට. පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඇවිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න මගේ සහායිකා දරුවන්ට උදව් වෙයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.